LPL තරගාවලියට දින නියම වෙලා තිනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් LPL තරගාවනේ තන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි 2024 ජූලි 1 වෙනිදා ඉඳලා ජූලි 21 වෙනිදා දක්වා. ඉතින් ලෝක කුසලානේ අවසන් වුණ වහම තමයි මෙවර LPL තරගාවලිය පැවැත්වීමට දින නියම කරලා තියෙන්නේ. ඉතින් කලින්ම තොරතුරු තිබ්බා මෙවර තරගාවලියේ යම් කිසි කණ්ඩායමක හිමිකාරීත්වයක් වෙනස් වීමට ඉඩ තිබෙනවා කියලා. ඉතින් ඒක මාර්තු 5 වෙනිදා වන විට තහවුරු වෙලා තිනවා කියන එක තමයි අපට පේනෙන්නට තිබෙන්නේ. ඉතින් ඔබ දන්නවා පසුගිය සීසන් එකේ නැත්නම් 2023 තරගාවලියට එකතු වුණ අලුත් කණ්ඩායමක් ඒ තමයි ගෝල් ටයිටන්ස් කියලා තමයි ගාලු කණ්ඩායම නම් කරලා තිබුණේ. ඔබ දන්නවා අර ප්‍රබල දේශපාලඥයෙක් නැත්නම් ප්‍රබල දේශපාලඥයෙක්ට අයත් පක්ෂයකට අයත් පුද්ගලයෙක් තමයි මේක මිලදීගෙන තිබුණේ. ඉතින් ඔහු මේ වන විට මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා තිනවා. ඔවුන්ගේ කණ්ඩායමකට තමයි මේ හිමිකාරීත්වය හිමි වුණේ ගාලු කණ්ඩායමේ. නමුත් 2023 සීසන් එක විතරයි ඔවුන් කරලා තියෙන්නේ පේන්න තියෙන විදිහට ඔවුන් කණ්ඩායම අතහැරලා තිනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් දේශීය ව්‍යාපාරිකයන් මේ LPL තරගාවලියට එකතු වීම සෑහෙන අඩුවක් තියෙනවා කියන එක අපි හැමදාම කතා කරන සිද්ධියක්. මොකද අපි දන්නවා දැන් මේ වන විට ලෝකේ හැමතැනම ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වෙනවා. එතකොට ඒක මොන රටේ වුණත් විශේෂයෙන්ම IPL නම් කොහොමත් ඉතින් ඉන්දියාවේ සෑහෙන්න නැත්නම් ධනපති ව්‍යාපාරිකයෝ ව්‍යාපාර සෑහෙන්න තියෙනවා. ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට බංග්ලාදේශය, පකිස්තානය, ඒ වගේම දැන් අරාබි කරේ පවත්වන ප්‍රීමියර් ලීග් ඒ වගේ ගොඩක් ඒවට දේශීය ව්‍යාපාරිකයන් ගොඩක් වෙලාවට එකතු වෙනවා. ඉතින් ඉන්දීය ව්‍යාපාරිකයන් තමයි දැන් ගොඩක් මේ ලීග් කණ්ඩායම් අල්ලගෙන ඉන්නේ. ඉතින් SA20 ඒ වගේම කැරිබියන් ගියහම ඒ ගොඩක් අල්ලගෙන ඉන්නවා. එහෙම නැහැ කියන්න බෑ. නමුත් දේශීය ව්‍යාපාරිකයන් ගණනාවක්ම අදාළ රටවල් වල කණ්ඩායම් මිලදී ගැනීමට ක්‍රිකට් ශ්‍රේෂ්ඨ වෙනුවෙන් එකතු වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් ධනපති ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ඉන්නවා. එහෙම නැව නෙමෙයි අඩුම තරමේ ව්‍යාපාර 10ක්වත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ලොකු විශාල මට්ටමේ ව්‍යාපාර. නමුත් ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ මේවා මිලදී ගැනීමට. ඒක අපි හැමදාම කතා කරන සිද්ධියක්. ඉතින් කොහොම කොහම හරි එක සීසන් එකකදී හරි ව්‍යාපාරිකෙක් දෙන්නෙක් නැත්නම් ව්‍යාපාරයක් දෙකක් දේශීය වශයෙන් එකතු වීමක් සිද්ධ වෙමින් ආවා පසුගිය සීසන් දෙකේදී වගේ. හැබැයි මේ පාර ගත්තාම කොච්චරක් දුරට දේශීය ව්‍යාපාරිකයන් ඉඳීද කියන එක විශ්වාසයක් තියන්නට බෑ. ඉතින් ගාල්ල කණ්ඩායමක් දැන් ඔන්න වෙනත් ව්‍යාපාරිකයෙකුට නැත්නම් මං හිතන්නේ තියෙන විදිහට ඉන්දියානු ඒ වගේම එක්සත් රාජධානිය ඒ වගේම ඇමරිකාව මේ වගේ කලාපවල ව්‍යාපාර කරන කණ්ඩායමකට නැත්නම් පාර්ශ්වයන් දෙකකට විතර මේ කණ්ඩායම ගිහිල්ලා තිනවා කියලා තමයි සඳහන් වන්නේ. කොහොම හරි මේ පාර නම වෙන්නේ ගෝල් මාවෙල්ස්. ඒතර ක්‍රිකට් මාවෙල්ස් සමාගම කියන ආයතනයට තමයි මේ කණ්ඩායම ගිහිල්ලා තින්නේ කියලා තියෙන තොරතුරුත් එක්ක අපට පේනෙන්නට තිබෙන්නේ. ඉතින් කොහොම හරි ගාලු කණ්ඩායමේ දැන් අවස්ථා තුනකදී හිමිකරුවන් මාරු වෙලා තියෙනවා. අපිට මතකයි ගෝල් ග්ලැඩියේටර්ස් පකිස්තාන හිමිකරුවෙක් මුල් කාලයේදී හිටියා. ඊට පස්සේ තමයි මේ 2023 දී ගෝල් ටයිටන්ස් බවට පත් උනේ දේශීය ව්‍යාපාරිකයෙක් එක්ක. දැන් ගෝල් මාවෙල්ස් නමින් විදේශ ව්‍යාපාරිකයන් කණ්ඩායමකට කණ්ඩායම ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් බලමු මෙවර LPL තරගාවලියේ ගාලු කණ්ඩායම කොහොම සූදානම් වෙයිද කියලා. ඉතින් තව දුරටත් සමහරක් විට දැනට සිටින කණ්ඩායම්වල හිමිකාරීත්වය මාරු වීමට ඉඩ තිබෙනවා. එහෙම නැම කියන්නට බෑ. ඉතින් කොහොම හරි මෙවරත් අමාරුවෙන් හරි ඒ කියන්නේ හිමිකාරිය අමාරුවෙන් හොයාගෙන හරි LPL තරගාවලිය පවත්වනවා කියන එකත් එක අතකට හොඳයි. හැබැයි ඉතින් මේ එන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තියෙනවා කියලා චෝදනාත් ඇතරම් පසුගිය කාලයේදී වාර්තා වුණා. නැත්නම් පාර්ලිමේන්තුවේදී පවා ඉදිරිපත් කරා. ඉතින් එවැනි ප්‍රශ්නත් මෙතන තියෙනවා. ඉතින් දේශීය ව්‍යාපාරිකයෝ මේවට එකතු වෙනවා නම් ඔය විවිධ ප්‍රශ්න නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔය එක එක හොඳ නැහැ නැත්නම් නීති විරෝධී ව්‍යාපාර කරන නැත්නම් විවිධ ওই සූදු වලට සම්බන්ධ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් එනවා කියන චෝදනා නතර කරගන්න පුළුවන්. පැහැදිලි දැවැන්ත දේශීය ව්‍යාපාරිකයන් ටිකක් එකතු වෙලා මේ කණ්ඩායම් පහ මිලදී ගත්තා නම් ඉතින් එහෙම ඉන්නෙත් නැහැ. ඉතින් කොහෙන් හරි ව්‍යාපාරිකයෝ ටිකක් හොයාගෙන සීසන් එකක් පවත්වන්න ගියාම ඉතින් ගොඩක් ප්‍රශ්න එන්නට පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් දේශීය ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කොච්චර උනන්දුවක් දක්වනවද නැත්නම් ක්‍රිකට් ආරක්ෂා කර ගැනීම සඳහා ඕන ඉදිරිපත් වෙනවද කියන එක නම් ඇත්තටම
අපිට හරියටම කියන්නට බෑ. ඉතින් කැපිපෙන්න සමාගමක් විදිහට සොෆ්ලොජික් සමාගම පසුගිය කාලයේදී සීසන් දෙකක් විතර කණ්ඩායම පවත්වාගෙන ගියා කොළඹ කණ්ඩායම. ඉතින් ඒ වගේ දවැන්ත ව්‍යාපාර කොහොම හරි LPL තරගාවලියට එනවනම් සම්පූර්ණ කණ්ඩායම ටික දේශීය ව්‍යාපාරිකයන් විසින් මිලදී ගන්නවා නම් ගොඩක් දුරට ප්‍රශ්න විසඳෙන්නට පුළුවන් ඔය එක එක අක්‍රමිකතා. හැබැයි ඉතින් එහෙම එන්නේ නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරනවා කොහොම හරි සීසන් එක කරන්න. ඒකට සීසන් එක කරන්නට මොනවා හරි ව්‍යාපාරිකෙක් එකතු කරගෙන කරන්න තමයි ඕන් උත්සාහ කරන්නේ අවසානයේදී. නැත්තම් සීසන් එක කරන්න බැරි වෙනවා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා කියන එක අපිට හොඳටම පේන්න තියෙනවා. ඉතින් කොහොම වුණත් කියන්නට තියෙන්නේ ඉතාම අමාරුවෙන් තමයි මේ LPL තරගාවලිය පවත්වාගෙන යන්නේ කියන එක අනිවාර්යෙන් කියන්න ඕනි. අමාරුවෙන් හරි මෙහෙම හරි පවත්වාගෙන ආපු එක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැත්නම් ක්‍රිකට් ශේෂ්ත්‍රයට ඉතාමත් හොඳයි කියන එකත් එක අතකින් කියන්න ඕනි. බලමු ඉදිරියේදී තව කොච්චර කණ්ඩායම් වෙනස් වෙයිද, හිමිකරුවන් වෙනස් වෙයිද කියලා. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.